සුබ දවසක් ඒවා හැමෝම පිළිගන්නවා අදත් එස්එල්ආර් සංක YouTube channel එකට සාදරයෙන් මම අද කතා කරන්න ආපු මාතෘකාව තමයි සමිතා මුදුන් කොටුව මම කියන්න ආයේ මොකද කියලා දැනගන්න කලින් මගේ channel එක subscribe කරන්න notification bell එකත් click කරන්න අනිවාර්යෙන්ම මම video එකක් දාපුවම කට්ටිය ළඟටම notification එකකින් ගෙන්න ගන්න පුළුවන් හොඳයි අපි වැඩි කතා නැතුව මම අද කතා කරන්න ආවේ මොකද්ද කියලා දැනගමු මම අද කියන්න ආවේ හැමෝටම සමිතා මුදුන් කොටුවගේ වයසින් අඩු තරුණයෙකු විවාහ කරගත්තයි කියලා මේ දවස්වල ෂෙයා වෙන වීඩියෝ ගැන මම කතා කරන්න හිතුවා මොකද ලංකාවේ උන පළවෙනි දේ නෙමෙයි මේක ලංකාවේ මේ වගේ දේවල් ගොඩක් වෙලා තිනවා ලංකාවේ සංස්කෘතිය ලංකාවේ ගොඩක් දේවල් මීට කලින් වෙනස් වුනේ හැමෝම කියලා තිබුණා පොඩි ළමෙක් හදාගන්න කියලා මේ වගේ දේවල් දැක්කට පස්සේ ළමයි හදාගන්න නැහැ පොඩි ළමයිනුත් ඕවට පෙළඹෙනවා කියලා මොකද තමන්ගේ ගෙදර අම්මා තාත්තා අම්මා වෙන මිනිහෙක් එක්ක ඉන්නවා තාත්තා වෙන ගෑණියෙක් එක්ක ඉන්නවා මේ වගේ දේවල් ගෙවල් වල වෙනවා ඒවා තමන්ගේ දරුවන්ට පේන්නේ නැද්ද ඒවත් තමන්ගේ දරුවන්ට පේනවා මෙහෙම තත්ත්වයක් ලංකාවේ තියෙන්නේ සමිතා මුදුන් කඩපුව කරේ වයසෙන් අඩු තරුණයෙක් විවාහ කරගත්ත එක විතරයි මොකද එයාට එයාගේ පවුලේ අයට එයාගේ දරුවන්ට ඒක ප්‍රශ්නයක් නැත්නම් මේ ලංකාවේ ඉන්න අනිත් මිනිස්සුන්ට මොකද්ද තියෙන මේකේ ප්‍රශ්නේ මම වැඩියෙන්ම කියන්න ආවේ තමන්ගේ දේවල් ගැන හොයා ගන්නවා මිසක් අනුන්ගේ දේවල් ගැන හොයන්න එපා අනුන්ගේ දේවල් ගැන හොයලා පළක් නැහැ අනුන්ගේ දේවල් ගැන හොයන එකෙන් වෙන්නේ තමන්ගේ වටිනා කාලය තමන්ගේ දෙයක් කරගන්න තියෙන කාලය නැති වෙන එක විතරයි මම ගොඩක් වීඩියෝ බැලුවා මම ඒ බලපු හැම වීඩියෝ එකම මම කමෙන්ට් බැලුවා කමෙන්ට් බලනකොට ඇත්තටම ගොඩක් දුකයි ගොඩක් දෙනෙක් කියලා තින්නේ තමන්ගේ කාලය නිසි ලෙස ප්‍රයෝජනය කරගන්න අනුන්ගේ දේවල් පස්සේ ගිහිල්ලා අනුන්ගේ දේවල් හොයන්න එපා අනුන්ගේ හොය දේවල් හොයලා තමන්ට ලැබෙන පාසිය මොකද්ද ඇත්තටම ඒක තමයි ඇත්ත සමිතා මුදුන් කොටුවගේ වීඩියෝ ෂෙයා කරගෙන සමිතා මුදුන් කොටුවගේ පස්සේ දුව දුව හිටියට අපිට කිසි වාසියක් නැහැ ඒ තියෙන වෙලාවේ එයාගේ වීඩියෝ එකක් හදන වෙලාවේ එයාගේ පස්සේ දුවන වෙලාවේ අපි දෙයක් කරගත්තා නම් ඒක අපිට ගොඩක් වටිනවා මම ඒ ගැන කතා කරන්න ආවේ ලංකාවේ මීට කලින් වෙලා තියෙන ඔකට්ටිය දන්නව ඇති වික්ටර් රත්නායක අවුරුදු 31 ගෑනු කෙනෙක් අසාද බැඳා මීට අවුරුදු ගානක කලින් ඒව ගැන ඒ දවස්වල ප්‍රසිද්ධ වුණා ඒ වගේ දේවල් ලංකාවේ වුණ පළවෙනි වතාව නෙමෙයි ඒ හින්දා හැමෝගෙන්ම මම ඉල්ලන්න ආවේ මෙතනින් ඉස්සරහටවත් සෝෂල් මීඩියා කියලා තව කෙනෙක්ගේ නමක් විකුණගෙන කන්න නැතුව තව කෙනෙක්ගේ දෙයක් ඉස්සරහට දාගෙන තමන්ගේ මූණ පස්සෙන් හංගගෙන තව කෙනෙක්ගේ දෙයක් ඉස්සරහට දාගෙන විකුණගෙන කන්න නැතුව තමන්ගේ දෙයක් කරලා ඉස්සරහට යන්න බලන්න එහෙම වුණොත් තමයි අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් කායින්වත් බැනුමක් අහන්න නැතුව මම අන්නේ දෙය කියන්න ආවේ සමිතා මුදුන් කොටුව ගැන මම සමිතා අක්කේ කියලා කියන්නම් සුබ මංගලම් ඔබ දෙපළට ඔබ දෙපළ කරපු දේ ගොඩක් නිවැරදි අනිත් අයත් එක්ක බලනකොට ඔබ දෙපළට මේ ගත්ත තීරණේ ගොඩක් හරි තීරණයක් ඔබ දෙපළටත් තිබුණා තමන්ගේ දරුවන්ව දාලා තමන්ගේ දරුවන්ව අනාථ කරලා එහෙම මේ කරලා හැම දෙයක්ම කරලා වෙන මිනිස්සුත් එක්ක ගිහිල්ලා එහෙම ගොඩක් දේවල් කරන්න තිබුණා තමන්ගේ මහත්ය නැහැ කියලා. ඉතින් ඔබ ඒ වගේ දේවල් කරේ නැහැ. ඔබ නීත්‍යානුකූලව හැම දෙයක්ම කරගත්තා. ඇත්තටම ස්තුතියි ඒකට. තමන්ගේ වටිනා කාලේ නැති කරගන්න එපා අනුන්ගේ දේවල් හින්දා. මම කියන්න ආවේ ටික මම මේ කියපු දේවල්ගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ප්‍රයෝජනයක් ගන්න. මගේ මේ කතාව මෙච්චර දුරට හරි ඇහුවට මොකක්ටි හැමෝටම ස්තුතියි. මම එනම් අලුත් වීඩියෝ එකකින් එන්නම් අදට සමුගන්නවා. හැමෝටම